මේ ආමුදුරුවනේ ඇත්තර මේ අති දාවනය කරලා දන්නෙත් නෑ ආමුදුරුවනේ පොඩ්ඩක් මගේ ප්‍රශ්න බලලා කියන්නු. සොන්වාස හොඳයි. මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් ඉදම් පච්චිතස් පටිසමුප්පාදේ මේ චිත්ත වීති 17 ආමුදුරුවනේ මේ දෙක අතර පොඩ්ඩක් මං හිතුවම ආමුදුරුවනේ මට මේ හිතනවා මේ පටි ප්‍රශ්නයක් ආවා. මේ පටිසමුප්පාදේ ඇතුළෙත් චිත්ත වීති යනවා වගේ පේනවා, චිත්ත වීති 17 ඇතුළෙත් පටිසමුප්පාදේ යනවා වගේ පේනවා මේ ඉදම් පච්චිතා පටිසමුප්පාදේ. ආමුදුරුවනේ දැන් මේ දෙක ක්‍රියාත්මක වෙද්දී දෙකෙන් එකම එකටද ක්‍රියාත්මක වෙන්නේ මේ දෙක, නැත්නම් මේ චිත්ත වීති 17 ඇතුළත අර ඒ කියන්නේ අර ජවන සිද්ධාත ඇතුළත පටිසමුප්පාද ක්‍රියාත්මක වෙන්නේ කියලා පොඩි ප්‍රශ්නයක් ආවා හැමෝටම. හොඳයි, දැන් මෙහෙම ඇහුවොත් ඔබෙන් ප්‍රශ්නයක්, කවුරු හරි ගිනි බෝලයක් කවුරු හරි අරගෙන කරකවන. ගිනි බෝලයක් අරගෙන කරකවනකොට ප්‍රශ්නේ ඇහුවොත් එහෙම ගිනි බෝලේ කරකවන නිසා ගිනි වලල්ල පේනවද? ගිනි වලල්ල පේන නිසා ගිනි බෝලයක් අරගෙනවද කියලා ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? ගිනි බෝලේ කරකවන නිසා ගිනි ගිනි වලල්ල ගිනි බෝලේ නිසා ගිනි ගිනි බෝල් ගිනි බෝලේ කැරකෙන නිසා ගිනි වලල්ල පවතිනවාද? ගිනි වලල්ල පවතින නිසා ගිනි බෝලයක් කැරකෙනවා. මේ ප්‍රශ්නෙට මේ ප්‍රශ්නේ ඔබෙන් ඇහුවොත් මොකද්ද ඔබ දෙන උත්තරේ? ඒ ක්‍රියාව කරන නිසා ගිනි වලල්ල පවතිනවා. ඒ කියන්නේ ගිනි වලල්ල එහෙනම් දැන් ඔබ අහන ප්‍රශ්නයක් චිත්තක්ෂණ නිසා පටිසමුප්පාදේ පවතිනවාද? පටිසමුප්පාද නිසා චිත්තක්ෂණ පවතිනවාද නේද? ඒමයි අම්තරින් දෙක කොහොමද එකෙන් දෙක ඇතුලේ දෙක පවතිනවද කියන්නේ. ඒ ප්‍රශ්නේ ඇහුවොත් අපි මෙතනින් අහලා බලමු. ඒ ප්‍රශ්නේ ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? චිත්තක්ෂණ පවතින නිසා පටිසමුප්පාදේ ක්‍රියාත්මක වෙනවද? පටිසමුප්පාදයේ පවතින නිසා පටිසමුප්පාදේ ක්‍රියාත්මක වෙන නිසා චිත්තක්ෂණ නිර්මාණය වෙනවද? උත්තරේ ඒක තමයි. හැම තිස්සෙම පටිච්චසමුප්පාදයේ ක්‍රියාත්මක නිසයි චිත්තක්ෂණ සකස් වෙන්නේ. හැම චිත්තක්ෂණයක් ඇතුළෙම තියෙනවා හේතු, ප්‍රත්‍ය, අඤ්ඤ, මඤ්ඤ, සම්ප්‍රයුක්ත කියන ආකාර හතරකට හේතු පටිච්චසමුප්පාද හතරයි, ප්‍රත්‍ය පටිච්චසමුප්පාද හතරයි, අඤ්ඤ මඤ්ඤ පටිච්චසමුප්පාද හතරයි, සම්ප්‍රයුක්ත පටිච්චසමුප්පාද හතරයි කියලා එකකින් හතර බැගින් හතරවරක් හතර 16ක් ක්‍රියාත්මක වෙනවා එක චිත්තක්ෂණයක් ඇතුළේ. ඒ කියන්නේ එක චිත්තක්ෂණයක් සකස් වෙන්නේ පටිසමුපාද චක්‍ර 16ක් ක්‍රියාත්මක වුණාට පස්සේ. එහෙනම් එක චිත්තක්ෂණයක් කියන්නේ පටිසමුපාද චක්‍ර 16ක්. ඒ 16න් තමයි එක චිත්තක්ෂණයක් සකස් වෙන්නේ. ඒ වගේ චිත්තක්ෂණ 17ක් එකතු වුණාම තමයි චිත්ත වීතියක් සකස් වෙන්නේ. ඒ වගේ චිත්ත වීති කෝටි ලක්ෂ ප්‍රකෝටි ගාණක් ගත වුණාට පස්සේ තමයි සකස් වුණාට පස්සේ තමයි විඥාන ස්කන්ධය සකස් වෙන්නේ. ඒ නිසා මේ සෑම ක්‍රියාවලියක් ඇතුළෙම තියෙන්නේ පටිච්ච සමුප්පාදයයි. හැබැයි ඔබ තේරුම් ගන්න ඕන ආකාර දෙකකට මේ පටිච්ච සමුප්පාදයේ ක්‍රියාත්මක බව. එකක් අව්‍යාකෘත වශයෙන්, අනිත් එක අව්‍යාකෘතව. එහෙනම් අව්‍යාකෘත සහ ඉදප්පච්චේතා කියන ආකාර දෙකටම පටිච්ච සමුප්පාද ක්‍රියාත්මක වෙමින් මේ පච්චුප්පන්න මොහොත නිර්මාණය කරනවා. ඒක තමයි උද්‍යාවී ඥානිය යටදී දකින්නේ රූප සමුදයා මේ තන් අවිජ්ජා සමුදයා රූප සමුදියෝ, තණ්හා සමුදයා රූප සමුදියෝ, කර්ම සමුදයා රූප සමුදියෝ, ආහාර සමුදයා රූප සමුදියෝ, නිබ්බති ලක්ෂණ රූප සමුදියෝ. අන්න බලන්න රූපේ සමුදේ වෙන්න හේතු පහක් තියෙනවා. අවිජ්ජාව නිසාත් අපට මේ රූප දර්ශනය වෙනවා, තණ්හාව නිසාත් රූප දර්ශනය වෙනවා, කර්මය නිසාත් රූප දර්ශනය වෙනවා, ඊළඟට ආහාර නිසාත් රූප දර්ශනය වෙනවා, ඊළඟට නිබ්බති ලක්ෂණ නිසා රූප දර්ශනය වෙනවා. එතකොට දර්ශනය කියවා මේ හැඩ පේනවා කියන අදහස විතරක් නෙවෙයි, ඊට වඩා ගැඹුරෙන් රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියන හය ආකාරයටම මේ රූප විද්‍යමාන වෙන්න ගන්නවා මෙන්න මේ හේතු පහ නිසා. එහෙනම් මේ ඉදප්පච්චේතා, එහෙනම් මේ වර්තමාන මොහොත, මේ පච්චුප්පන්න මොහොත නිර්මාණය කරන හේතු පහකින් අවිජ්ජා, තණ්හා, කර්ම, ආහාර, නිබ්බති කියන මේ හේතු පහෙන්ම පච්චුප්පන්න මොහොත නිර්මාණය කරනවා. එහෙනම් පච්චුප්පන්න මොහොත සාකල්යෙම පටිච්ච සමුප්පන්නයි. එහෙමයි. හරි හරි සෝන්න. එතකොට සිත බාංග වෙලා තියෙද්දි පටිසමුප්පාදයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ සෝන්න? ඒ මොහොතේදී අව්‍යාකෘත පටිසමුප්පාදේ ක්‍රියාත්මකයි. කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ ඒකයි. හරි හරි හරි. ඉදම් පච්චසසවිතන්ත ක්‍රියාත්මක. ඒ මොහොතේ අව්‍යාකෘත පටිසමුප්පාදයක්
ඒ මොහොතේ අව්‍යාකෘත පටිසමුප්පාදයත් නතර වුණොත් එතකොට අපිට පුළුවන් යාව මාසාලාවකට යවන්න. හරි, තවන්න හස දැන් තේරෙන්න.